අවසරයි ස්වාමින් වහන්ස, බෞද්ධ සංස්කෘතික වටපිටාවක් රටකට තිබීම ඉතාම වටිනවා. නමුත් තණ්හාව දුරුකරන, මෛත්‍රිය පතුරන ඉගැන්වීමක් තුළ මේක අපේ සිංහල බෞද්ධ රටකියා පැවසීම, අන්‍යාගමිකයින්ට ගැරහීම ස්වාමින් වහන්සේලාට උචිතද? බුදුහාමුදුරුවෝ කොහේවත් අන්‍යාගමිකයෝ විවේචනය කළේද මේ ශාසනය තුළ ධර්මානුකූලව අපි කොහොමද අපේ අයිතිවාසිකම් අපේ ආගම සහ රට රැකගන්නේ? විශේෂයෙන්ම තණ්හාව දුරුකරන ධර්මමාර්ගයක් තුළ ශාසනය රැකෙන්නේ විනයෙන් සහ ධර්මය අවබෝධ කරගැනීමෙන් නම්. ඇයි අපේ ස්වාමින් වහන්සේලා මේ බාහිර දේවල් හා ගැටෙන්නේ? එසේම ගල්කන්දේ හිමි අන්‍යාගමිකයන් ඉදිරියේ බිම වාඩි වී සිටීම වැරැද්දක්ද? මාහට අනුකම්පාවෙන් මේ ගැටළු විසඳා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයම අවබෝධ වීවා. තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ කරුණාවන්ත ගුණබර පින්වත්නි, හැම මොහොතකම සියලු සත්වයන්ට යහපතක්ම වෙන්නට ඕනේ. සියලුම සත්වයන්ට, මිනිසුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයින්ට, සතර අපාගත ඇත්තන්ට, ඔය මාළුන් කැරපොත්තන් හැම සතෙක්ටම යහපතක්ම වෙන්න ඕනේ. ඔවුන් උප්පත්තිය ලබල ඉන තැන්වල උපරිම දීර්ඝායුෂය ඇත්තන්ට ලැබෙන්න ඕනේ. වානේ සැපේ බලය ලැබෙන්නට ඕන. ඒ ඇත්තන්ට උන් හිටි තැන් ලැබෙන්න ඕන. ඒ ඇත්තන්ට නිවන් දකින්නට පුළුවන් විදිහට හේතු සම්පත් මුහු කුරා යන්නට ඕන. එතකොට නිවන් දකින්නට බැරි විදිහට බලපාලා තියෙන්නේ කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හාවන් නිසා. කාමතණ්හාව කියන්නේ පංචකාම සම්පත්වලට ඇලීම. එතකොට මේ අන්‍යාගමිකයෝ කිව්වහම මේ දවස්වල අපි කියමු කතෝලික දහම කියලා, ඒ අය කාමතණ්හාව රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්ට ඇලීම විස්තර කරනවා. භව තණ්හාව, එතකොට ඒ ඇත්තෝ සර්වබලධාරී දෙවි කෙනෙක් ළඟට ගිහිලා ඉන්න කියලා විස්තර කරනවා. එතකොට විභව තණ්හාව, සමහර අය අතර තියෙන ඉන්නකම් කාල බීලා විනෝද වෙන්න ඕන, මැවුනට පස්සේ ඔතන භවයක් නැහැ කියලා. එතකොට මේ විදිහට මුස්ලිම් වේවා, විවිධාකාර හින්දු වේවා, ඒ අය අතර තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවන්. එතකොට ඒ අය අතර තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවන් ඒ ඇයට ලොකු පාඩුවක්, ලොකු බාධාවක්. මොකද ඒ උදවියට සැප සම්පත් විඳින්නට තියෙන මඟ අහිමි වෙලා යනවා. එතකොට බුදුදහම තුළ ඔය කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හාවන් නැති කරන මාර්ගයේ දේශනා කරනවා. ඒ වගේම සියලුම සත්වයින්ට මෛත්‍රිය පතුරවනවා. එතකොට මෛත්‍රිය පතුරවමින් කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හාවන් දුරු කරමින් ඒ ඇත්තන්ගේ ප්‍රඥාව අවදි කරවන්නට මඟ පෙන්වීම සිද්ධ කරනවා. එතකොට මේක අපේ සිංහල බෞද්ධ රටකියා පැවසීම, අන්‍යාගමිකයින්ට ගැරහීම ස්වාමින් වහන්සේලාට උචිතද කියලා ඇහුවොත්, පින්වත්නි, ඇත්තටම මේක සිංහලයෝ හිටිය රට. සිංහලයේ හිටිය රටේ බුදුදහම පැමිණි නිසා ඒ උදවියගේ තිබුණු සියලු විසමාචාර නැති වෙලා ගිහිල්ලා කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හාවන්ගෙන් වෙන්ව ඒ ඇත්තෝ මව්පිය උපස්ථාන, අඹුසැමි යුතුකම්, දූ දරුවන්ට සැලකීම්, ධනවතුම්, බලවතුම්, පොහොසතුම්, වත් පොහොසත්කම් ඇති උදවිය, සැප සම්පත් වින්න උදවිය, මෙලොව ලෞකික දියුණුව ලබන උදවිය, පරලොව ලෞකික දියුණුව ලබන උදවිය, අවසානයේදී නිවන් දකින උදවිය පවා උදවිය තත්ත්වයට පත් වෙන පවා වාසනාව ලැබුණා. නමුත් කතෝලික දහම ආදී විවිධාකාර අන්‍යාගමිකයින්ගේ වගේ බලහත්කාරයෙන් ආගම කැවීමක් මෙතන වෙලා නැහැ. මෙතන ප්‍රඥාවෙන් තමයි කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. මේක අපේ සිංහල බෞද්ධ රට කියා පැවසීම උචිතද කියලා ඇහුවොත්, එහෙම නොපැවසීම තමයි වරද. පැවසීම තමයි කළ යුත්තේ. මොකද මේක ඇත්තටම සිංහල බෞද්ධ රටක් හින්දා සිංහල බෞද්ධ රටේ බලහත්කාරයෙන් සටකපට කූට උපක්‍රම කරමින් තමයි මේ අන්‍යාගමිකණය කරමින් ඉන්නේ. විවිධාකාර කරන්න පුළුවන් හැම ගර්හාවක්ම, හැම නින්දාවක්ම, හැම අපහාස යක්ම කරනවා. බලන්නකො, ස්වාමීන් වහන්සේලා අන්‍යාගමිකයින්ද ගල්හා කරන නින්දා කරනවද කියලා? කිසිදු ගල්හාවක් නැහැ, කිසිදු නින්දාවක් නැහැ. ඔබ මේ අහපු ප්‍රශ්නේ ඇයි ඔබ ඇහුවේ නැත්තේ?
කහකඩයිම් පිංගුත්තරයම් බ පින්බත් ගිලින්නන් කියල පහුගේ දවස්ටල පෝස්තර එහෙම දානකොට ඒ අයගේ ඔය ඇත්තු ඒ අයගෙන අහන්න තිබ ඇයි මේ හාමුදුවන්ට නින්දා කරන්නේ. ඇයි මේ හාමුදුවන්ට ගරහා කරන්නේ. මේ ආර්ථික ප්‍රශ්නය ඇවිල්ල මේ විදිහට එකපාරම උද්ඝෝෂණ ව්‍යාපාරයක් එනකොටම හාමුතුරු ඉදක්ක කරගෙන බැනවඩිමින් එහෙම කළේ ඇයි. එතකොට ඔය ඇත්තු කිව්වතින් මේ දේශපානය කළ හින්දක දේශපානක හත්තට නමයිනේ. ඔය අපූරුවට කාදිිනල් තුමත් පින්වත්න මේ අර මේ ප්‍රභාකරන් මේ එහෙම ඉන්න කාලෙද අපූරුවට එයට උදව් කළේ පැති අගරදගුරුවරුන් එහෙම හරියට අපූරුවට උදව් කළ අපි කිව්වා දේකට්ටිය. මේ කොටි කියලා නින්දා කලාද අපහස කලාදනෑ එය සහෝදරත්න එකට අරගෙන අපූරුවට බොහොම එකට සමය තියාගෙන කටයුතු කළේ හාමුදුවරු. එච්චර මිත්‍යා දෘෂ්ටික පිරිසක් වෙලාත් මෙතන ස්වාමින් වහන්සේලාට කරන හිරිහැර බෞද්ධයන්ට කරන හිරිහැර ඇයි ඔබ නොදකින්නේ. මේ සත්පුරුෂ පින්වත්නි ඒක දකින්න පුරුදු වෙන්න, ඒ දිහාත් බලන්න පුරුදු වෙන්න. ස්වාමින් වහන්සේලාට මැගිලි දික් කරන්න ඔබ කටයුතු කිරීමෙන් වෙන්නේ ඔය ඇත්තන් වටිනා උතුම් දහමක් සහ ඔබට වටිනා සසරින් ඉගොඩ වෙන්න පුළුවන් මාර්ගයක් අහිමි කර ගැනීම. බුදුරජාණන් වහන්සේ අන්‍යාගමිකව විවේචනය කළේද අපෝ විවේචනය කළ ඕන තරම් විවේචනය කළ නිගන්ට නාථපුත්තතුමන් විවේචනය කරපු පද ටික මෙතන විස්තර කරන්න කාලයේ මදි පැය දෙක අවසන් වෙනවානේ. ඒවාගේම පකුදකච්ඡායන සංජීබිල්ල අටිපුත්ත ඒවාගේම නානාපකාර අදහස් තියෙන කට්ටියව විවේචනය කළා භාග්‍යවතුන් වහන්සේ. ශාස්ත්‍රත දුෂ්ටිදාන ඔක්කොම විවේචනය කළා, උච්චේද දුෂ්ටිදාන ඔක්කොම විචනය කළා විවේචනය කළා, අමරා වික්ෂේපවාදීන් ඔක්කොම විවේචනය කළා, භක්මජාල සූත්‍රයේදී දෙසට මිසදුට ඔක්කොම ප්‍රතිස්සේප කළා. භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණයම ඒ සියලුම මිත්‍යා මතවාද සියල්ලම විවේචනය කරලා සම්පූර්ණ නිවැරදි නිරවුල් දහම සමාජගත කළා. එතකොට ඔය ඇත්තෝ බුදුරජාණන් වහන්සේ අන්‍යාගමික විවේචනය කළාද කියලා ඇහුවොත් ඔව් විවේචනය කළා. මේ ශාසනය තුළ ධර්මානුකූලව අපි කොහොමද අපේ අයිතිවාසිකම් අපේ ආගම සාරට රැකගන්නේ. පින්වත්නි ඔය ඇත්තෝ මේ ශාසනය තුළ ධර්මානුකූලව අන්‍යාගමකයින්ට මෛත්‍රිය පතුරවන්න, කරුණා පතුරවන්න, හරියට පහුගිය අවුරුදු දෙකේ ඒ අයත් එක්ක කිසිම ගැටීමක් නැතුව පහුගිය අවුරුදු දෙකේ මුස්ලිම් අයත් එක්ක බෞද්ධයන්ගේ ගැටීමක් තිබෙන්නේ, කතෝලිකයින් එක්ක බෞද්ධයන්ගේ ගැටීමක් තිබෙන්නේ, පාසක ප්‍රහාරයේදී ඒ අයට උදව්පකාර කරමින් හිටියේ බෞද්ධ කට්ටිය, ඒ වගේම දෙමළ අයත් එක්ක කිසිම ගැටීමක් තිබෙන්නේ, ඔක්කොම හිටිය හොඳට සමගියෙන් එකපාරම මේ අරගල කියන කතාන්දරයත් එක්ක එකපාරම තමයි මේ ගැටීම් මාර්ගයක් නිර්මාණය කළ හාමුදුරුන්ට ගහන්නට උත්සාහ කරන්න පටන් ගත්තේ. එතකොට විශේෂයෙන්ම තණ්හාව දුරු කරන ධර්ම මාර්ගයක් තුළ ශාසනයේ රැකෙන්නේ විනයෙන් සහ ධර්මයේ අවබෝධ කරගැනීමෙන් නම් ඇයි අපේ ස්වාමින් වහන්සේලා කියලා ඔයත් අහනවා. පින්වත්නි තණ්හාව දුරු කරන ධර්ම මාර්ගයක් තුල කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවන්ගෙන් ඇලී ගැලී ඉන්නට උගන්වන ක්‍රමේ නැතුව ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී මේ සැබෑවටම තියෙන හේතුඵල ධර්මයන්ගේ කියාකාරීත්වයෙන් යුක්ත ධර්මතා වැඩපිළිවෙල පෙන්වලා දීලා ඒ නිවැරදි මාර්ගයට නොමග ගිය පිරිස් බව ගන්නට ඕනේ. සියලු ආගම් එක සමාන වෙන්නේ නැහැ. අරවා ආගම් බුදුදහම දර්ශනයක්වත් ආගමක්වත් නෙමෙයි. බුදුදහම ඇත්තටම සිදුවන කියාවලිය පෙන්වලා දෙන සැබෑ විද්‍යාවයි. බුදුදහම විද්‍යාවයි. විචා උදපාදි චක්කුන් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි පින්වත්නි විචා උදපාදි ආලෝකෝ උදපාදි බුදුදහම අන්න එහෙමයි. එතකොට තණ්හාව දුරු කරන මාර්ගයක්ද කියලා ඇහුවොත් ඔව් බුදුදහම තුළ තණ්හාව දුරු කරනවා. හැබැයි අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාව දුරු කළ දාන අවිද්‍යාව දුරු කරගෙන තණ්හාව දුරු කිරීමක් නැහැ. තණ්හාව පොදි බැඳගන්න අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මාර්ගයන් පෙන්නන මිත්‍යා දෘෂ්ටියත් බුදුදහම තුල දුරු කළ දාන බව දැනගන්න ඕන. මිත්‍යා දෘෂ්ටියට කිසිදු ඉඩක් කිසිදු අවකාශයක් බුදුදහම තුල තබන්නේ නැහැ. ඇත්තම තමයි බුදුදහම තුල පෙන්වලා දෙන්නේ.
එතකොට ඔය ඇත්තෝ අහනවා, එසේම ගල්කන්දේ හිමි අන්‍යාගමිකයන් ඉදිරියේ බිම වාඩි වී සිටීම වැරැද්දක්ද? අපෝ, ඒක වරදක්, සම්පූර්ණයම වරදක්, සම්පූර්ණයම වරදක්. කියන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේ විසින් තමන්ගේ වස්පමානයේ අනුව උපසම්පදාවෙන් අඩු හාමුදුරු සහ සාමණේර හාමුදුරුවොත් එක්ක වැඩ ඉන්න ඕන ක්‍රමයක් තියෙනවා. එහෙම තියෙද්දි ගිහි අයගෙනුත් බාහිර මිත්‍යාව කන්දක් ගොඩක් මැද්දේ මේ සම්මාදිට්ඨිය තුල පිහිටන්න ඕන භික්ෂූන් වහන්සේලා මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් ගොඩක් මැද පහළම වාඩි වෙනකොට ඒ හාමුදුරුවන්ගේ මිත්‍යා දෘෂ්ටිකත්වය කොච්චර බරපතල විදිහට මතු වෙලා තියෙනවද? ඒ නිසා උන්වහන්සේ කලේ තනිකරම විනය විරෝධී හැසිරීමක්. විනය පිටකයේ උන්වහන්සේට කියන්න තියෙනවා වගන්ති ටික, භික්ෂූන් වහන්සේලා කොහොමද වාඩි වෙන්න ඕනේ කියලා. එහෙම වාඩි වෙන්න සුදුසු මට්ටම නැත්නම් එතෙන්ට නොයා යුතුයි කියලා තියෙනවා. එතකොට ස්වාමින් වහන්සේලා කිසිසේත්ම තමාන්ට නොගැලපෙන තැනකට නොයා යුතුයි. අපිත් එම ස්ථානයට වැඩම කළා. අපි ඔහොම වාඩි වුණේ නෑ. අපි එතන බොහෝ අපේ බෞද්ධ පිරිස් නොමග ගිහිල්ලා හිටියා. ඒ අය අපිට අපි ඒයට පැහැදිලි කළාට ඒ කවුණු තීරුම් ගත්තේ නෑ. ඔවුන් ආරාධනා කළා. ඉතින් අපි වැඩම කළා. අපි එතන බැලුවා එතන බෞද්ධයන් අන්‍යාගමිකරණය කරන විදිහයි, බෞද්ධයින් නිරාගමිකරණය කරන විදිහයි. එතන තියෙන සටකපට යටි අරමුණු සියල්ලමයි හොඳින්ම දැක්කා. මේ වෙලාවේ විශාල ආහාර අහේනියක් තියෙනවා. රටවැසියෝ බොහොම දුක් විඳිමින් ඉන්නවා. හොරකම් කරපු පාලකයෝ හින්දා, රටවැසියන්ගේ දීපල සියල්ල විනාශ කරපු පාලකයෝ හින්දා රටවැසියෝ විශාල දුක්ඛාදර ගොඩක මුහුණ දීලා ඉන්නවා. ඒ ඇයට සැනසෙල්ල තියෙන බුදුදහම, බුදුදහමට අත තියන්න එපා. කිසිම කෙනෙක් ඒකට ඉඩ දෙන්න එපා. මේ රට බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ පිරිස් තමන්ගේ බුදුදහම ආරක්ෂා කළ යුතුයි. ඒකට සිංහල නමින්ම පෙනී ඉන්න නිරාගමික පිරිස් සහ සිංහල අන්‍යාගමික පිරිස්වල හිරිහැරේ තමයි වැඩිපුරම මේ කාලේ තියෙන්නේ. ඒකත් තේරුම් ගන්නට ඕනෑ.